අපේ කාර්යාල පිටුපස මෑතකදී ඇති වූ පොකුණක් තිබේ. එහි ඉවුරු අසබඩ ඝනව වැඩුණු කංකුන් වලින් වැසී ඇතත් එක් පෙදසක් නිසල ජලයෙන් පිරී ඇත. පුංචිම පුංචි පෙද පාසි වර්ගයකින් වැසී ඇති නිසා මුළු ජලයම කොළ පැහැගෙන ඇත. ඒ වතුර මැද්ද කැට කැබිලි එකතු කොට ඕලාකාර හැඩයෙන් යුත් නිවසක් තනන දෙදෙනෙකු දෙස දෙසතෙකුට පමණ පෙර සිට අපි බලා සිටින්නෙමු. මේ අලුත් යුවලකි දෙදෙනා අර පුංචි පාසි මත අර පරිසමින් දෙපා තබා කැට්වොග් එකකින් ඇවිදින චමත්කාරජනක දසුන අපූර්වය. අඩුම ගණනේ වතුර බිඳකුතු සැලවෙන්නේද නැත. පසුගිය දිනවල දහස් ගණනක් පිරිස මේ දියපිරුණු වල පසුකර කියත් හැරි බලන්නට වෙලාවක් තිබුණේ එහෙමත් කෙනෙකුටය. විභාග නිසා විශ්වවිද්‍යාල කාර්ය බහුලය. මේ වල විලක් වී ඇත්තේ කොරවක් යූල පැමිණි පසුවයි. මේ සීත නත්තල් නිවාඩුවේදී සිය කැදැල්ලට අමුත්තන් පැමිණෙන තෙක් උන් බලා සිටිති. ඉදිරි දින කිහිපයේදීද උන් දෙස බලන්නට මම සිතා සිටිමි. නත්තල් නිවාඩුව නිසා සරසවියද පාළු වෙයි. කොරවක් කන් දෙස බලන්නට කෙනෙකු නැත. මේ නිවාඩුව රැගෙන ඉන්නේ සොඳුරු නත්තල් පමණක් නොවේ. අප සාමාන්‍ය පෙළ විභාගයේ අවසන්ව දරුව නිදහසින් ඉසිබුලති. පාසල් නිවාඩුවලද අනෙක් පොඩි උන්ද බලා සිටින්නේ සෙල්ලම් කරන්නටයි. ආපසු පාසල් යන්නේ අලුත් පන්තිකටයි. අලුත් පොත්වලට කවර දමා පින්තූර අලව තැබිය යුතුයි. ඒ පොත්වලින් නැවුම් සුවඳක් දැනේ. කියවන්නට හිත එකඟ කර ගැනීමට නම් එතරම් පහසු නොවේ. එහෙත් පෙරලා බලන්නට ආසය. අප කුඩා වුන් කල ගත කළ ජීවිතේ මට සිහිවේ. අම්මා තාත්තා නිවසේ නැති වෙලාවල් වල අප හිටියේ කන්දවත්තේය. කැටපොලක් අප හැම කෙනෙක්ගේ මත තිබින. කන්දවත්ත ඌ කල විශාල රබර් වත්තකි. දාන් හිඹුට බෝවිටයහ ඇඹුල් peer එහි නුවඩුව තිබිනි. ගෙදර එන විට කටවල් දම්පාටය. රබර් රට ගෙනවිත් මදේ අය කට්ටකින් ඉවසීමෙන් ඉවත් කළෙමු. ඒවට පැය ගණනක් ගත විය. අනතුරු නූල් ඔතන ලද ඉරට්ටක් දමා බඹරයක් සාදා ගත්තෙමු. වත්ත පහල කැලෑවේ තිබූ මැංගෝ ගහයට මිතුරන් හා එක්ක හදාගත් කල්ලි තිබින පිරිසක් ඔත්තු බලති අල්පොත්ති තිබූ අන්නාසි වගාවෙන් හොරෙන් ගෙඩියක් කඩාගෙන ආවෙමු. දෙපිලකට බෙදී කඩු ෆයිට් කළෙමු. වීර චරිත සඳහා චිත්‍ර කතාවල පූර්වාදර්ශයද විය. යුනිකෝ, ටෝගා, ටෝරස්, හර්කියුලිස්, සෙන්රෝ ආදී චරිත මට තවමත් මතකය. පරණ ටයහෙක ලීයකින් තඩි බාමින් පාරවල් දිගේ පදමින් හතිවැටෙන තුරු හැතැප්ම ගණන් රේස් ගෙමු. ඒ අතරතුර කිරිමැටි වලවල් වල බැස නැවෙමු. ඇතැම් විට ගෙදර විත් කුටි කෑවෙමු. වැහි කාලේ හෝ ගම් අතර දවසල කෙහෙල් කොටන් එකට අමුණා හදාගත් තෙප්පම් වලින් හබල් ගසා වතුරේ පැද කියමු. මහ වෙල් වල ඇවිදමින් කුරුළු පිහාට එකතු කළෙමු. තව අපමණ සුන්දර මතකයන් සිහිපත් කළ හැකිය. දැන් ගමඩ යන විට කන්දවත්ත කොටස් කර කැවිලි වලට කඩා විකුණා ඇත. එකම රබර් ගහක්වත් නැති ඒ අක්‍රසිය ගණන අලුත් නිවාස වලින් වැසී ඇත. රතුපාට හා කහපාට තීන්ත ගානලද කම්බි කණුවලින් වෙන්කල සංවර්ධනය කළ ඉඩම්ය. වතුර පිරී තිබුණ කිරිමැටි කපන වලවල් විදේශීය සමාගම් වලට අයිතිය. හැම වැඩිහිටියෙක්ම තම ළමා කාලයේ සිහිපත් කළ විට ඇත්තේ මීට වඩා ලොකු වෙනසක් නොවේ. වෙනසක් වී නම් ඒ පරිසරයේ පමණි. එහෙත් ලොව කොතන සිටියත් ළමයින් එක වගේය. දැන් නිවාඩු කාලේ ළමින් දවස පුරාම සෙල්ලම් කිරීම විවේකයෙන් සිටීම ඇතැම් දෙමාපියන්ට රුස්සන්නේ නැත. දැන් අපේ කාලේ වගේ නෙමෙයි කියා ඔවුන් කියනු ඇත. අතිශයින්ම තරඟකාරී. නිවාඩු කාලේ පාසල් වසන නමුත් ටියුෂන් පන්ති වහන්නේ නැත. දටත් වඩා හෝම්වර්ක් පැවරුණු ඇත. දෙමාපියන් වැඩට ගොස් එන විට සම්පූර්ණ කර තැබිය යුතු පැවරුම් ළමුට තිබේ. ඇතැම් විටක ඉරිගසා වෙන් කරන ලද කාල සටහනක්ද මේ නිවාඩු කාලයේ තිබිය හැකිය. එහි එක කොටුවක හෝ දෙකක හිරවි සෙල්ලම් කිරීමට අවස්ථාවක්ද තිබිය හැකිය. අධ්‍යාපනය යනු ගුරුවරයෙකු විසින් ප්‍රදානය කරන දෙයක් නොව පරිසරය තුර අත්දැකීමෙන් සාක්ෂාත් කරගන්නා මානව පුද්ගලික නිරායසෙන් ස්වංක්‍රීය ලෙස නිරත වන ස්වභාවික ක්‍රියාවලියක් බව විද්‍යාත්මක නිරීක්ෂණ වලින් තහරු වී තිබේ. ගුරුවරයෙකුට කළ හැක්කේ දරුවාගේ කාර්යයට නිවැරදිව උදව් කිරීම පමණි. අප පන්ති කාමරයේදී කරන්නේ සුවිශේෂ ලෙස සකසන ලද පරිසරයක සංස්කෘතික ක්‍රියාවන් මගින් පෙළඹවීම් සමූහයක් සංවිධානය කිරීමත් හානිකර බලපෑම් වලින් ඈත් කිරීමත්ය. එබැවින් ගෙදරදීද මග පෙන්වන්නක ලෙස හානිකර බලපෑම් වලින් ඈත් කිරීමේ වගකීම දෙමව්පියන්ට පැවරේ. එහෙත් ළමුන්ට ඔවුන්ගේ ළමා කාලයේ දිය යුතුයි. අප මෙතෙක් නොදත් අපූර්ව ශක්්‍යතා ඇතිව ඔවුන් මෙලවට ජනිත වෙත. ළමයා තුළින් අපට අවශ්‍ය පුද්ගලයා නිර්මාණය කර ගැනීම නිවැරදි කාර්ය නොවේ. අවශ්‍ය වැත්තේ ඔහුගේ විභව ශක්තිය පුබුදු කිරීමයි. නව රුවණින් පිරීම හා සමුද්‍ර මතුපිටින් යාත්‍රා කිරීමෙන් අභ්‍යන්තරයේ දැකගත හැකි නොවේ. සාගර පතුලට කිමිද අපූර්වත්වයේ නෙලාගත යුතුයවේ. මේබල් පොළව මතුපිට වසර දස දහස් ගණනක් ඇවිදින් ලද මිනිසුන් ඒකන මහාර්ග සම්පත් මතුපිටට ගෙනෙන්නේ ඒවා අපූර්වත්වයේද විස්මිත නොදිටිය. වැඩින දරුවා මහ පොළවසේ නව රුවණින් පිරි සමුද්‍රසේ නෙලාගත හැකි අපූර්වත්වයෙන් පිරුණ සුන්දරතම වස්තුවකේ ඒ මතු කර ගැනීමට අවශ්‍ය සහාය පමණ ලෝකයා පෙන් අපේක්ෂා කරයි. ඔහුට ස්වංක්‍රීයව වැඩෙන්නට නිර්මාණශීලීත්වයට මංහසර සොයා දෙන්නට අපට පෙරමුණගත හැකිය. ඒ සඳහා පෙළඹවීම් කළ එහෙත් ඔහුගේ නිදහස සතුට ළමා කාලයේ රුචි පරිදි විඳින්නට දිය යුතුය. දෙමාපියන් ගුරුවරුන් කළ යුත්තේ පරිසරය මැඩලුණු වෙනුවට පරිසරය හා අනුගත වීමට දරුවාට සහාය සැලසීමයි. මොන්ටිසෝරි ක්‍රමය ලොවට හඳුන්වා දුන් ආචාර්ය මරියා මොන්ටිසෝරි මැතිණිය වරක දක්වා සිටියේ මහා අධ්‍යාපනඥයෙක් ලෙස තමව හැඳින්වීමටද ඇයි විරුද්ධ වන බවයි. මන්ද ඇය විසින් කරන ලද්දේ දරුවාගෙන
ඉගෙනීම් පමණක් බැව වේ කේවාය දරුවා විසින් පිරිනමන ලදදී ලබා ගැනීමටත් ප්‍රකාශයට පත් කිරීමටත් මිස මොන්ටිසෝරි ක්‍රමය යනු අන් කිසිවක් නොවේ මා මෙහිදී දරුවාගේ තෝල් කියා පමණි එහෙත් අප දරුවන්ගෙන් ඉගෙන ගන්නට කොයිතරම් සූදානම්ද අපට ඕනෑ කරන්නේ හැම විටම ළමයින්ට උගන්වන්නටයි දොස්තරවරුන් ඉංජිනේරුවරුන් නීතිඥයින් විවිධ ක්‍රීඩකින් කිරීමට උපතේ සිට අපි මාන බලමින් හිඳෙමු මේ නිවාඩු කාලයේ වෘත්තීය මාර්ගෝපදේශන සම්බන්ධයෙන් මේ මූලික සිද්ධාන්තයට සිහිපත් වූයේ නිදහසේ සතුටින් වැඩ කරන වෘත්තිකෙක් පිළිබඳ සිහිනය පරිසරයට අනුගත වී නිදහසේ වැඩෙන්නෙකු මිස අනෙකෙකුට පහසුවෙන් අත්පත් කරගත නොහැකි නිසාය චර්යාවාදීන් පෙන්වා දෙන ආකාරයට චර්යාව ඉගෙනුම් මත පදනම් වූවකි පරිසරය හා ගැටෙමින් ඒ උකහා ගන්නා ආකාරය ඔහුගේ අනාගතය සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක මඟ පෙන්වන සුළු ආවේගයකි එබඳු පරිසරයක් ගෙදර නිර්මාණය කරන මිස බිත්ති එල්ලන කාලසටහනක ඔහුව දෙසැම්බර් නිවාඩුවේදී සිරගත නොකරනු ඇතැයි අපේක්ෂා කරමි ඔහු ඉපද සිටින්නේ ඔබ බලාපොරොත්තු වෙනවාටත් වඩා ලොකු කෙනෙකු වීමට විය හැකිය හෙට අනිද්දා අලුත් කොරවක් පැටවුන ඉපදුණු ඇත ඔන් පළොම් පියවර තබා එවිද යන අපූර්ව බලන්ට මම ඔබ වෙනතෙක් බලා හිඳිමි।